नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धावंत वासनावंत पिंगवत्नि तव नुबोधिनकिं बौद्ध अपगे इतामत्म सुविशेषी वसरकट वतावक एलंबेन उतुम वेसक पुन पोहोय दवस एलंबेनवा। වේසක් කියන පාලි වචනයෙන් තමයි වෙසක් කියන සිංහල වචනය හැදෙලා තියෙන්නේ. වෛශාඛ්‍ය මංගල්‍යය කියලා සංස්කෘත පූර්වකට අපි භාවිතා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා වර්ෂ 45ක් ගත කරලා භාග්‍යවතුන් වහන්සේ පුන් පොහොය දවසේ පිරිනිවන් පාවදාලා කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයේදී. එදා ඉඳලා ශ්‍රාවක මහා සංඝරුවන ප්‍රධාන සිවණ පිරිස අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් වර්ෂයක් ගත වුණා, දෙකක් ගත වුණා, තුනක් ගත වුණා කියලා සෑම වෙසක් පුන් පොහොය දවසකම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරනවා. ඒත් එක්කම ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වී වදාළ වෙසක් පුර පසළොස්වක පොහොය ගැන, ඒ භාග්‍යවතුන් වහන්සේ මනුලව ඉපදුන මහා බෝසතාණන් වහන්සේ සත්පියවර මතින් වැඩි ලුම්බිනි සල්වැනි සිදු වූ ඒ අසිරිමත් බුද්ධෝත්පත්තිය පිළිබඳව මෙනෙහි කරනවා. ඉපදීම බුදුවීම පරිනිර්වාණය සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසරයි දෙකයි තුනයි හතරයි කියලා ශ්‍රාවක සංඝරුවන ප්‍රධාන පින්වතුන් ගණනය කරන්නට පටන් ගත්තා. ඒ විදිහට තමයි අපි මේ ව්‍යවහාර කරන බුද්ධ වර්ෂ භාවිතය ආවේ ඒ මින් වසර 2562කට කලින් ඉඳලා. දැන් මේ දිනවල ශ්‍රී බුද්ධ වර්ෂ 2561 අවසාන දවස් කිහිපේ ගත වෙන්නේ 29 වෙනිදාට වෙසක් පුන් පොහොය දවස උදා වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා හරියටම වර්ෂ 2561ක් නිමා වෙලා 62 වර්ෂය ලබනවා. ඉතින් මේ ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වෙනි උතුම් බුද්ධ ජයන්තියේ සැමරෙන මොහොතේදී පින්වත්නි, අපි ඊටාම විවෘත මනසකින් බුදුරජාණන් සරණ ගිය ශ්‍රාවකයන් හැටියට ඊටා උද්‍යෝගිමත්ව අභිමානයකින් යුක්තව සදහසිත පෙරටගෙන ප්‍රතිපත්ති පූජාව මුලටගෙන ඒ මත පිහිටා ආමිසාදී ක්‍රමවලින් පින් රැස් කර ගන්නට ඕනේ, කුසල ධර්මයන් වඩා ගන්නට ඕනේ. අපි ආමිස පූජාවක් සිද්ධ කරද්දි දන්සලක් දෙනකොට, දානයක් දෙනකොට, වන්දනාවක් තියෙනකොට, කිසියම් කෙනෙකුට උපකාරයක් කරනකොට ඒ හැම දෙයක්ම ප්‍රතිපත්තිය මත පිහිටලා තිසරණ සහිත සීලෙහි පිහිටා තෙරුවන් ගුණ, මෛත්‍රිය ආදී උතුම් කුසල ධර්මයන් හිත තුළ තැන්පත් කරගෙන ඒ බුද්ධානුස්සති ආදී වඩමින් තමයි ඒ උතුම් ආමිස පූජාවන් සිද්ධ කළ යුතු වන්නේ. ඒ නිසා මේ එළඹෙන වෙසක් සමය ඔබ හැම දෙනාම ඉතා පින්බරව ගත කරන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ වගේම මේ උතුම් වෙසක් පුන් පොහොය දවසේදී අටහංග උපෝසත සීලේ සමාදන් වෙන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ පොහොය ඉඳලවත් සෑම පුන් පොහොයකම අපි අදිශීලයේ හික්මෙන උපාසක උපාසිකාවන් බවට පත් වෙනවා කියලා. එයින් රැස් වෙන පින, එයින් රැස් වෙන ජීවිතයට ලැබෙන යහපත අපිට මෙපමණයි කියලා පින්වත්නි වචනයෙන් කියා නිම කළ නොහැකි. ඒ නිසා හැම දිනාටම ඊතා සුවසේ ප්‍රතිපත්තිමය කුසල ධර්මයන් ජීවිතයට එකතු කරගෙන ආමිස පූජා වශයෙන් උත් පින් රැස් කරගෙන මේ පින්බර වෙසක් සමය ජීවිතේ පිනෙන් පුරෝගන්ට, කුසලයෙන් පුරෝගන්ට,
වාසනාව ලැබේවා කියලා සිත පතනවා. හැම දිනාටම ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක්ම වේවා. නමෝ බුද්ධාය.